Guys, welcome to my YouTube channel. මේ දවස් ටිකේ ටිකක් අසනීපෙන් හිටියේ හින්දා ඔයාලට ලොග් එකක් ගේන්නත් බැරි වුණා. ඉතින් අද තමයි 10 day study challenge එකේ 4 වෙනි දවස. ඉතින් අපි ඉක්මනටම පාඩම් වැඩ පටන් ගමු. මේ දවස් ටිකේ ටිකක් අසනීප නිසා වෙලාවටම කෑම ගන්නවා. මට බෙහෙත් ටික බොන්න අමතකුණානේ අපි ඒ ටික බීලාම පාඩම් වැඩ පටන් ගමු. ඔයාලා බලලා වැඩි මම මේ දවස් දෙකක් තුනක් කොහෙද අතුරු දහන් වෙලා හිටියේ කියලා. මම ටිකක් අසනීපෙන් හිටියේ දවස් දෙකම වගේ එක දිගට නිදාගෙන හිටියේ මට මිග්‍රේන් තියෙනවා ඉතින් දන්නවනේ ඒක තියෙන අය දන්නවා ඒකේ අමාරුව දවස් දෙකක් විතර මට ඒකේ පේන් එක වැඩි වෙලා තිබුණේ දැන් නම් ටිකක් බෙහෙත්තරට අඩුයි ඒත් පොඩ්ඩක් ඇක්කුම තියෙනවා මිග්‍රේන් කියන්නේ කෙලිම ඔළුවට බලපාන දෙයක් නිසා මට ડોක්ටර් කිව්වා ටිකක් වැඩිපුර ෆෝන් ලැප් එහෙම බලන්න නැතුව ටිකක් විවේකව ඉන්න කියලා ඒ නිසා මේ දවස් ටිකේ මම වැඩිපුර පාඩම් කරේ නැහැ මේ ප්ලාන්ට් එක දැන් මේ පොට් එකේ මාස 6ක් විතර තියෙනවා. ඉතින් පේනවනේ දැන් එකේ එකට ඉඩ මදි වෙලා තින්නේ. එහෙන් මෙහෙන් ගොඩක් පැල ඇවිල්ලානේ. ගොඩක් මුල් ගියා මේ පැලේට හැදෙන්න ඉඩ නැති වුණා. මේක මැරිලා යන්න පුළුවන්. ඒ හින්දා මම ඒක අලුත් පොට් එකකට මාරු කරා. මේ වැඩේ කරනකොට හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද පැලේ මුල් වල ඩැමේජ් නොවන විදිහට අපි කරන්නේ නැත්නම් පැලේ මැරෙන්න පුළුවන්. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් රිපෝට් කරා මේක එක සැරේම ගේ ඇතුලෙන් තියන්න එපා ටිකක් අහුවේ තියලා ඒක ආපහු ගේ ඇතුලෙන් තියන්න. අපි දැන් ආයෙත් පාඩම් වැඩ පටන් ගමු.
මම දවල්ට යන්න ඕනේ වටිකක් ගන්න වත්තට ආවා. මට PCOS තියෙන හින්දා මම ටිකක් ඩයට් කරනවා. ඉතින් අපේ PCOS හදුනම ඇඟේ බර කන්ට්‍රෝල් නැතුව වැඩි වෙන හින්දා ඩයට් කරන්න ඕනේනේ. ඉතින් ඒකයි මම හැමතිස්සෙම පුළුවන් තරම් එළවලු සලාඩ් කන්න බලන්නේ. ගොඩගල්පු පාට් සෙල් එකක් දැන් ආවා. ඉතින් මම චුට්ටක් එළියට ආවා ඒක ගන්න. මේක මට එව්වේ VB Angel කියන page එක කරන අක්කා. ඉතින් මේකේ තියෙන්නේ ගානියා සීරම් ෆේස් ක්‍රීම් එක. ඇත්තටම අපිට ගානියා වල ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ලංකාවේ හොයාගන්න අමාරුයිනේ. ඇත්තටම මාත් මේක ගොඩක් කල් හොය හොය හිටිය ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපි මේක ඕපන් කරලා බලමුකෝ. යන්න කිකි මේක ඔයාට නෙමෙයි. Thank you so much. මම හිතුවේ ඇත්තටම ක්‍රීම් එක විතරක් එවයි කියලා. ඒ අක්කා ඒක අසර කියුට් බූල් බෑන්ඩ් සමනලෝ වගේ ජාති දාලා තිබුණා. ඉතින් මේ ප්‍රොඩක්ට් ගැන ඩීටේල්ස් සෝනියාට මම මේ අක්කගේ page එකේ link එක යටින් දාන්නම්. ඒකෙන් ගිහින් ඔයාලට order කරන්න පුළුවන්. ඇත්තටම මේ ක්‍රීම් එක මාර සුවඳයි. ගානියා බ්‍රෑන්ඩ් එකේ එන ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක තමයි මේක. ඉතින් ලංකාවේ ඔරිජිනල් ප්‍රොඩක්ට් හොයාගන්න අමාරුයි. මේ අක්කගේ page එකට ගිහින් බලන්න ගානියා වල ඔරිජිනල්ම ප්‍රොඩක්ට් මෙයා සෙල් කරනවා. මේ ක්‍රීම් එක ගොඩක්ම මැච් වෙන්නේ normal skin combination oily වගේ skin type එකක් තියෙන අයට තමයි. dry skin එකට නම් මෙච්චරම මැච් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ක්‍රීම් එකෙන් UV protect එකක් තියෙන හින්දා ඔයාගේ හැම අවුවෙනුත් ආරක්ෂා කරනවා. මේක ගානියා බ්‍රෑන්ඩ් එකේ sakura glow hyaluronic serum ක්‍රීම් එක. මේකේ bleaching නැති හින්දා බය නැතුව ඔයාගේ හැම සුදු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ skin එක glow කරනවා, skin එක ගොඩක් soft කරනවා. මේකේ ෆුල් රිසල්ට් එක ගන්න නම් සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනවා. ඉතින් සති දෙකකින් පස්සේ ඔයාගේ ස්කින් එකේ ගොඩාක් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් මම බය නැතුව රෙකමෙන්ඩ් කරනවා. මම මේක ඇත්තට මේකේ සුවඳට තමයි ගොඩක් මාස ඔයාලත් අරගෙන බලන්න. මේක බ්ලීචින් නැති නිසා බය නැතුව ඔයාගේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. මම මේ අක්කගේ page එකේ link එක යටින් pin කරලා තියන්නම්. ඔයාලා එකෙන් ගිහින් බලන්න. ඔයාලගේ ස්කින් ටයිප් එක, ඔයාලගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න යාකට කිව්වම එයා ඔයාලට ගැළපෙනම ක්‍රීම් එක රෙකමෙන්ඩ් කරයි. ඉතින් මේකේ ෆුල් රිසල්ට් එක මම තව සති දෙකකින් ඔයාලත් එක්ක share කරගන්න. මේක apply කරාම එන sakura සුවඳ ගොඩාක් කරලා තියෙනවා. ඇත්තටම perfume එකකට වඩා සුවඳයි. ඒ වගේම මගේ ස්කින් එක ගොඩාක් soft ගතියක් මට දැන් දැනෙනවා. Be
පේනවා නේද මේ දවස්වල තියෙන මීදුම. ඉතින් මේ දවස්වල හවස වෙනකොට ගොඩාක් සීතලයි. ඉතින් දැන් වෙලාව හවස 6යි. දැන් මට ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. අද රෑ වෙනකම් එක දිගට ඔන්ලයින් ක්ලාස් දෙක තුනක්ම තියෙන හින්දා මං හිතුවා අතර ලොක් එක මෙතනින් නවත්තනවා කියලා. මේ දවස් ටිකේ එක දිගට අසනීප වෙන හින්දා හරියට ලොක් එකක් කරගන්න අමාරුයි. එහෙනම් ස්ටඩි චැලෙන්ජ් එකේ පස්සෙනි දවසෙන් ඉක්මනටම හම්බෙමු. බයි.